විශ්වවිද්‍යාලා අනධ්‍යන සේවකයන්ගේ වැටුප් ගැටලුව විසඳීම සඳහා ඊයේ දින කැබිනට් මණ්ඩලයට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් ඉදිරිපත් කළ යෝජනාව මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගැනීම සඳහා යොමු කළ යුතු බවට තීරණය වී තිබෙනවා. ඒ අනුව අදාළ යෝජනාවට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමිවීමෙන් අනතුරුව යළි කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමටයි යෝජනා වී ඇත්තේ. සිය වැටුප් ගැටලුවලට විසඳුම් ලබා දීම තවදුරටත් ප්‍රමාද වීම හේතුවෙන් ආරම්භ කර ඇති වර්ජන ක්‍රියාමාර්ගයේ අකණ්ඩව සිදුකරගෙන යන බවයි විශ්වවිද්‍යාල වෘත්තීය සමිති පවසන්නේ. ඒ අනුව අදාළ වැඩවර්ජනය අකණ්ඩව අද 13 වන දිනටත් ක්‍රියාත්මකයි. මේ කාරණාව නිසා විශ්වවිද්‍යාල පද්ධති ක්‍රියාත්මක වැඩවර්ජනය තවදුරටත් ඉක්කසින සත්‍යයක් තියෙන්නේ. අකණ්ඩව මේ ක්‍රියාත්මක වෙනවා. ඒ හෙටින් පසුව විශ්වවිද්‍යාල පද්ධතියේ පවත්න අත්‍යවශ්‍ය සේවාවන් සියල්ල බිඳ වැටේවි. මේ සම්පූර්ණ වගකීම රජයේ දැරිය යුතුයි කියන එක අපි පැහැදිලිව කියනවා. ඉතා ඉක්මනින් මැදිහත්ව විසඳුමක් ලබා දී විශ්වවිද්‍යාල පද්ධතියේ යථා තත්ත්වයට පත් කරන්නේ කියලා අපි ඉතා ඕනෑ කමින් අමාත්‍ය මණ්ඩලයෙන් රජයෙන් අධිකාර ජනාධිපතිතුමා සියලු පාර්ශ්වයන් ඉල්ලත්. මේ අතර සේවා ව්‍යවස්ථාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද සිට දින 3ක අසනීප නිවාඩු වාර්තා කිරීමට ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. පසුගිය සතියේද දින 2ක් අසනීප නිවාඩු වාර්තා කරමින් ග්‍රාම සේවා නිලධාරීන් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළද ඊට මෙතෙක් නිසි විසඳුම් ලැබී නැහැ. මේ අතර තම ඉල්ලීම් පිළිබඳව සංදේශයක් අද දකුණු පළාත් ග්‍රාම නිලධාරීන් දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා වෙත බාරදීමද සිදු කෙරුණා. අද අපි දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපේ අභිවර්ධන මෙතුමා අපි මුණගැසෙන්න ආවා. අපි වෘත්තීය සමිති සම්මේලනයක් විදියට 4/15/16 යන තෙදින වැඩවර්ජනයක නිරත වෙනවා. අපි 6-7 දිනෙත් අසනීප නිවාඩු දාලා රාජකාරියේ වාර්තා නොකළ හිටියා. ඒ වෙලාවෙත් රජය කිසිම මේකට ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. මේ ඉදිරි දින තුනේදී මේ විදියට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අරගෙන ඒකටත් විසඳුමක් නොලබනෝතින් අපි බලාපොරොත්තු වෙන ඉදිරි ක්‍රියාමාර්ගය මීට වඩා දැඩි කරන්න. අපි අද දින දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අභිවර්ධන මෙතුමන්ට සංදේශයක් මගින් බාර දුන්නා. ග්‍රාමනිලධාරීන්ගේ මේ ප්‍රශ්නය විසඳන්නට අවශ්‍ය අවස්ථාව සලසා දෙන්නට ජනාධිපතිවරයා වෙත ඒ සංදේශය ඉදිරිපත් කරන්නට මින් පසුත් මේ ප්‍රශ්නය තවදුරටත් කල්මරමින් සිටිනවා නම් අපි මේ ග්‍රාමනිලධාරී වසම් 14022 සිටින සියලුම ජනතාව සමග තමයි අපි කොළඹට එන්න සූදානම් වෙලා ඉන්නේ. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.